කොහොමද ඔයාලා හැමෝටම ඉතින් අදත් ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන අපි බලමු නැවේ තියෙන ප්‍රොවිෂන් ස්ටෝර් එක එහෙමත් නැත්නම් අපේ ආහාර ගබඩාව මොන විදියට තියෙන්නේ මොනවද තියෙන්නේ කියලා බලමු ගිහිල්ලා ඉතින් මේ තියෙන ප්‍රොවිෂන් රූම් එක කොටස් හතරකට තියෙන්නේ එකක් තමයි මේ ඩ්‍රයි ප්‍රොවිෂන් රූම් එක ඒ කියන්නේ මේ දැන් බලන එක ඉතින් අනිත් එක තමයි වෙජිටබල් රූම් එක අනිත් එක ෆිෂ් රූම් එක ඊට පස්සේ මීට් රූම් එක. ඉතින් මේ හතර තමයි මේ කෑම ඔක්කොම ස්ටෝර් කරලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මෙතන තියෙනවා සෝස් වර්ග ඊට පස්සේ තෙල් වර්ග ඊට පස්සේ තියෙන ඔය බටර් ඊට පස්සේ සෝස් වර්ග රට ඉඳි ඊට පස්සේ කජු රට කජු නූල්ස් බිස්කට් ඉතින් ඔය වගේ තියෙන වියලි ආහාර ඔක්කොම තියෙන්නේ මෙතන තමයි. ඊට පස්සේ හාල් ඒ හැම දෙයක්ම මෙතන ඒගොල්ලෝ තියලා තිනවා වියලි ආහාර විදිහට. මේ තියන්නේ අපේ නැවට එන මේ ලූණු. ඉතින් මේ ලූණු මාර ලොකුයි. චයිනා වලින් එන්නේ මේවා සෑහෙන ලොකු වුණාට සැර අඩුයි රස අඩුයි. ඉතින් කිලෝ එකක් විතර දෙන එක ලූණු ගෙඩියක. මෙන්න මේ කූල් රූම් වල තියෙන ටෙම්පරේචර්ස් සෙල්සියස් අංශකරින 19ක් මීට් රූම් එකෙත් සෙල්සියස් අංශකරින 19ක් ෆිෂ් රූම් එකෙත් සෙල්සියස් අංශක 5ක් වෙජිටබල් රූම් එකෙත් ඉතින් මෙන්න මේ විදිහේ උෂ්ණත්වයන් අපි මේකේ මේන්ටේන් කරගෙන යනවා මේ තියෙන කෑම නරක් නොවි තියාගන්න මේ ඇතුලේ තියෙන සීතලත් එක්ක ලොකු වෙලාවක් මේ කූල් රූම් ඇතුලේ රැඳිලා ඉන්න අමාරුයි ඉතින් ඒක නිසා මෙන්න මේ තියෙන වින්ටර් ජැකට් අඳගෙන තමයි චීෆ් කුක් හරි සෙකන්ඩ් කුක් හරි ස්ටුවඩ් හරි මේ ඇතුළට ගිහිල්ලා මේ ඇතුලේ තියෙන වැඩ එහෙමත් නැත්නම් මේ ප්‍රොවිෂන් ගන්න ගියාම මේක අස් කරන්න ඒ තියෙන හැම දෙයක්ම යාලා කරන්නේ ওই ජැකට් ඇඳගෙන ග්ලව්ස් දාලා ඉතින් ඒ විදිහට තමයි මේ කූල් රූම් වල ලොකු ඉඩක් තියෙනවා ඉතින් අපිට ඇතුළට යන්න පුළුවන් සෑහෙන ලොකුයි අපේ ගෙදර තියෙන ෆ්‍රිජ් එක වගේමයි නමුත් සයිස් එකෙන් සෑහෙන ලොකුයි මොකද 25ක් විතර ඉන්න ක්‍රූ එකකට සෑහෙන දිග කාලයකට ඇති වෙන්න කැම ගබඩා කරලා තියාගන්න පුළුවන් විදිහට තමයි මේ කූල් රූම් හදලා තියෙන්නේ මේ තියෙන වෙජිටබල් රූම් එක ඉතින් මේකේ උෂ්ණත්වය හැම වෙලෙම සෙල්සියස් අංශක 5ක අගයක් මේන්ටේන් වෙනවා ඉතින් ඔක්කොම තියෙන වෙජිටබල් පළතුරු ඒ තියෙන දේවල් මේක ඇතුලේ තමයි අපි ගබඩා කරලා තියෙන්නේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එක එක විදිහේ එලවලු වර්ග මේක ගබඩා කරලා තියෙනවා Thank you.
වැටවලු මැලවිලා එහෙම නැහැ. ඉතින් ගොඩක් හොඳට ෆ්‍රෙෂ් විදිහට තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔක්කොම ගොඩාක් හොඳ තත්ත්වෙන් තියෙනවා. අනිත් දේ තමයි මේ ලවලු ඔක්කොම අපි අරගත්තේ චයිනා වලින්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් සෑහෙන ලොකුයි මිරිස් කරලක් වුණත් සෑහෙන ලොකුයි. ඒ වගේම යට තියෙනවා ඉඟුරු. ඉඟුරු කරලක් සාමාන්‍යයෙන් අතකට වඩා ලොකුයි. ඉතින් නමුත් මේ වගේ රසය නම් සෑහෙන අඩුයි. වෙනස් තමයි මීට් රූම් එක. සෙල්සියස් අංශකර ඉන්න 19ක් වෙනවා. ඉතින් මේක ඇතුලේ උෂ්ණත්වය ලොකු වෙලාවක් ඇතුලේ ඉන්න බෑ. ඔයාලට බලා ගන්න පුළුවන් චිකන් තියෙනවා. ඉතින් අයිස්ක්‍රීම් විවිධාකාර ෆ්‍රෝසන් ෆුඩ් ඔක්කොම මේක ඇතුලේ ස්ටෝක් කරලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මීට් රූම් එක තියෙන්නේ. තියෙන්නේ අයිස්ක්‍රීම් ඉතින් අටක් තියෙනවා. ඉස්සෝ දැල්ලෝ මාළු කකුලුවෝ ඔන්න වගේ මාළු වර්ග ඔක්කොම මේක ඇතුලේ තමයි ස්ටෝ කරලා තියෙන්නේ. කරවලක් තියෙනවා. ඉතින් මේක හරිම සීතල ඒක නිසා අහනවා. මේ වම් පැත්තේ තියෙන ඔක්කොම තියෙන්නේ තියෙන බීම වර්ග, ඒ කියන්නේ පළතුරු බීම, ෆ්‍රෙෂ් මිල්ක්, ඒ දේවල් තමයි මේ තියලා තියෙන්නේ. ඉතින් මේ බඩු සේරම නැවට අරගන්න පහසුවට මෙතන ප්‍රොවිෂන් රූම් එකෙන් එළියට දොරක් තියලා තියෙනවා. ඉතින් මේ දොරෙන් එළියට ආවට පස්සේ ඔයාලට පේන විදිහ තමයි මේ තියෙන්නේ. ඔය පැත්තෙන් ඔක්කොම මේ බඩු අරගෙන වෙලා ඇතුළට පුරව ගන්නවා.